ආදරෙන් පිළිගන්න පිච්චවසරේ YouTube channel එකට. අද අපි ඔයාලට ගෙනාවෙ The Call කියන Korean movie එක. මේක කාලය හා සම්බන්ධ movie එකක්. ඉතින් මේකේ ගොඩක් සංකීර්ණ ස්ථාන තියෙනවා. ඒක නිසා හොඳ අවධානයෙන් film review එක අහගෙන ඉන්න. 2019 දී 28 වෙනිදී Kim Seo කියන අයගේ ගමට එයාගේ අසනීප වුණු අම්මා බලන්න. මෙයා ගෙදර එන අතරතුරේදී කෝච්චියේ මෙයාගේ ෆෝන් එක නැති වෙලා. එයා ගමට එනකොට හමු වෙනවා ඇගේ තාත්තගේ පැරණි මිතුරෙක් වූ Sung Ho. ඔහු ඇයගේ පැරණි නිවසට ගෙනත් ඇරලෝනවා. Kim Seo රාත්‍රියේ මෙයාගේ ගෙදර තියෙන ලෑන්ඩ් ෆෝන් එකක් සෙට් කරලා ඒකෙන් එයාගේ නැති වුණු නම්බර් එකට කෝල් එකක් ගන්නවා. නමුත් ආන්සර් කරන කෙනා Kimට ෆෝන් එක දෙන්න කැමැත්තක් නැහැ. එයා අහන ඔයා මට තෑගි බඳලක් දෙනවද කියලා. ඊට පස්සේ ෆෝන් එක කට් කරනවා. Kim ගැන කියනවා නම් Kimගේ තාත්තා ගින්නකින් 1999 වර්ෂයේදී මියනවා. ගින්නට හේතු වෙන්නේ ගෙදර ගෑස් එක ඔෆ් කරන්න අමතක වීම. Kim මේ සඳහා ඇගේ අම්මට දොස් පවරනවා. ඒ වගේම Kimගේ අම්මා මේ වෙනකොට බ්‍රේන් ටියුම් එකකින් ඒ කියන්නේ මොළයේ පිදිකාවකින් දුක් විඳිනවා. Kimගේ අම්මා Kimට කියනවා කවදා හරි දවසක මම මැරුණොත් තාත්තා ගම් වල දාන්න කියලා. Kim ගෙදර එනකොට මෙයාට කෝල් එකක් එනවා. එයා පැත්තෙන් කතා කරන්නේ ගෑනු ළමෙක්. මෙයා කියනවා සුන්හි අම්මා මාව මරන්න හදනේ උදව් කරන්න. ඊට පස්සේ මෙයා ඇඩ්‍රස් එකක් කියනවා. Kim ෆෝන් එකේ තියෙන ෆෝන් නම්බර් කියලා. බලනකොට අර කෝල් කරන ගෑනු ළමයා කියන්නේ මෙයාලා ගෙදර ඇඩ්‍රස් එකමයි. ඊළඟට අපිට පෙන්වන්නේ නිදාගෙන ඉන්න Kim. මෙයා කකුලේ පිරෙසෙන තුවාලයක් තියෙනවා. මේක අර ඇක්සිඩන්ට් එකෙන් ඇති වුණු තුවාල කැලලක්. මෙයා රෑ නිදාගෙන ඉන්නකොට සද්දයක් ඇහෙනවා. බලනකොට බිත්තියේ තියෙන ෆොටෝ එකක් වැටිලා. මෙයා මේ වෙලාවේ මේ බිත්තියෙන් හොයාගන්න බේස්මන්ට් එකට යන පාරක්. මෙයා ඒ බිත්තිය කඩලා ඒ බේස්මන්ට් එකට යනවා. මෙයාට හම්බ වෙනවා ලොකු ටෙඩි බෙයා කෙනෙක්. ඒ වගේම තව පෙට්ටියක්. මේ පෙට්ටිය ඇතුලේ ඩයරි එකක් තියෙනවා. මේ ඩයරි එක අස්සේ තිබිලා මෙයාට ෆොටෝ එකකුත් හම්බ වෙනවා. ඊළඟ දවසේ මෙයා මේ ෆොටෝ එක Sung Ho-ට පෙන්නලා අහනවා මේ කවුද කියලා. මෙයා ටිකක් වෙලා බලාගෙන ඉඳලා කියනවා මේ ෂාමන් ෆැමිලි එකේ ගෑන් ළමෙක් කියලා. ෂාමන් ෆැමිලි එක කියන්නේ කොරියාවේ තිබ්බ පරණ පවුලක්. මෙයාලා මායා කර්ම හා දෙවියන් නදාන අය. ඊට පස්සේ Sung Ho කියනවා මෙයාට වැඩි මතකයක් නැහැ ඒගොල්ලෝ 90 ගණන් වල හිටියේ කියලා. ඊට පස්සේ මෙයා ගෙදර එනවා. ගෙදර එන පාරදී මෙයා දකිනවා Song Hee Store කියලා. එතකොට එයාට මතක් වෙනවා අර කෝල් කරපු කෙනා Song Hee කියලා නේද කිව්වේ කියලා. නමුත් එයා මෙතනින් පිටත් වෙනවා. Kimට අපව කෝල් එකක් එනවා. Song Hee මට උදව් කරන්න අම්මා මාව ගිනි තියන්න හදන්නේ කියලා ගෑනු ළමෙක් කෑ ගහනවා. මේ ලාවට පෙන්නනවා කාන්තාවක් විසින් ගෑනු ළමෙක් වැදගෙන යනවා. මේ කාන්තාව අර ගෑනු ළමයාව ගිනි තියන්න හදනවා. නමුත් ඒ ගින්න නිසා තරප්පු පේතේ ගිනි ගන්නවා. මේ වෙලාවේ Kim දකිනවා එයාලගේ බේස්මන්ට් එකෙන් දුමක් එනවා. ඒ වගේම ගිනි පුපුරු වගේ දෙයක්ත් ඇය දකිනවා. ඉන් පසු දිනේ ආපසු වරක් දුරකථන ඇමතුමක් එනවා. මේ ගෑනු ළමයාගේ නම තමයි Yong Seok. Kim Seok-ට කියනවා ඔයා 1999 නොවැම්බර් 26 ගත්ත ෆොටෝ එකක් මංගව තියෙනවා කියලා. නමුත් Yong Seok කියනවා අද නොවැම්බර් 18නේ කියලා. එතකොට Kim කියනවා ඊයේ ඔයා මෙහෙම දෙයක් ලිව්වද ඔයාගේ ඩයරි එකේ අලුත් ජීවියක් ඉපදුනා වගේ. ඒත් අම්මගේ දුෂ්ට පාලනය නැවතත් පටන් ගත්තා. මේක කිව්වහම Yong Seok-ට මේක අදාහගන්න බැරි වෙනවා. Kim කියනවා අපි දෙන්නා ඉන්නේ එකම ගෙදර. Yong Seok-ට මේක පිළිගන්න බෑ. එයා ෆෝන් එක තියන හදරකටම Kim කියනවා පොඩ්ඩක් ඉන්න කියලා. මෙයා Google එකේ සර්ච් කරලා මෙයාගේ දවස් හැටියට නොවැම්බර් 18 වෙනිදා වීමට නියමිත ගුවන් අනතුරක් ගැන මෙයාට කියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කෑම මේසේ ඉන්න Yong. එයාගේ අම්මා මෙයාට කන්න දෙන්නේ එළවලු ජාති විතරයි. මේ වෙලාවේ Yong දකිනවා ගුවන් අනතුරක් පිළිබඳ නිවුස් එකක්. ඉතින් මේක දැක්කම මෙයා පුදුමයටපත් වෙනවා. මෙයා ආපහු Kimට කතා කරනවා. මෙයාට දෙන්නගම වයස අවුරුදු 28යි. Kim මෙයාට ස්මාර්ට්ෆෝන් ගැන, සින්දු ගැන, හැම දෙයක්ම අනාගතේ වෙන දේවල් ගැන කියනවා. Yong ඉන්නේ 1999 වර්ෂයේ. එතකොට Kim ඉන්නේ 2019 වර්ෂයේ. මේ වෙලාවේ Yong කියනවා එයාගේ අම්මා එයාව කාමරයක දාලා හිර කරලා ඉන්නේ කියලා. මොකද එයා හිතන්නේ මට අවාසනාවන්ත දෛවයක් තියෙනවා කියලා. ඒ වගේම මේ ඉන්නේ මගේ ඇත්ත අම්මත් නෙමෙයි. මගේ ඇත්ත අම්මා මම ඉපදෙනකොටම මැරිලා කියලා. එතකොට මේ වෙලාවේ Kim කියනවා එයාගේ තාත්තත් අවාසනාවන්ත විදිහකට අනතුරකට ලක් වෙලා මිය ගියා කියලා. මේ වෙලාවේ Yong Seok-ට අම්මා එනවා ඇහිලා එයා ෆෝන් එක කට් කරනවා. 1999 නොවැම්බර් 21 වෙනිදෙන එළඹෙනවා. Yong Seok-ලා ගෙදර බලන්න කපල් එකක් එනවා. මෙයාලා මේ ගේ විකුණන්න හදන්නේ. මේ කපල් එකත් එක්ක එයාලගේ දුවත් එනවා. මේ වෙන කවුරුත් නෙමේ අවුරුදු 7ක් වූ Kim.
යොන් කිම් අඳුර ගන්නවා. ඒ වගේම මෙයා වර්තමානයේ ඉන්න කිම්ට කෝල් කරලා එයාගේ තාත්තා කතා කරන හඬ එයාට ඇහෙන්න සලස්වනවා. මෙයා ඒ නිසා සතුටටපත් වෙනවා. ඒ වගේම යොන් මේ වෙලාව කියනවා මට ෂෝක් අදහසක් ආවා. සමහර විට අපිට ඔයාගේ තාත්තා බේරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් යොන් කිම්ගෙන් අහලා මේ අනතුරුණු ආකාරය පිළිබඳ මෙයා තීරණය කරනවා කිම්ගේ තාත්තාව බේරගන්න යන්න. යොන් සක්මෑලා ගෙදරින් පැනලා යනවා. මෙයා ඉන්පසුව මේ අනතුර වළක්වනවා. මෙච්චර කල කිම් හිතන්නේ එයාගේ තාත්තගේ මරණයට හේතු වෙන්නේ අම්මා ගෑස් එක නිවපු නැති එක කියලා. නමුත් මේදී ඇත්තටම සිදු වෙන්නේ කිම් චූටි කාලේ ආපහු ගිහලා ගෑස් එක වන් කරනවා. නමුත් මෙයාට මේ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ. කොහොම හරි යොන් ගිහලා දැන් තාත්තාව බේරගන්නවනේ. ඊට පස්සේ කිම්ට එනවා ෆෝන් එකක් රින් වෙනවා. මතකයි මෙයාගේ ෆෝන් එක නැති වෙලා තිබ්බේ. ඒ වෙලාවේ එයාගේ කකුලේ තිබුණ පිළිසම් තුවාලක් නැති වීගෙන යනවා. අතීතයේ කළ බලපෑම් නිසා කිම්ගේ වර්තමානය වෙනස් වෙලා. කිම්ගේ තාත්තා ජීවතුන් අතර යොන් විසින් කිම්ගේ තාත්තාව බේරපු නිසා. ඒත් මේ වෙලාවේ ගෙදරින් පැනලා ගිය නිසා හොඳටම පහර දීලා. ඉතින් මම මේ කතාව ඉදිරියට යන කලින් ඔයාලට දෙයක් කියන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවා මේ කතාව තියෙන්නේ කාලය හා සම්බන්ධව. ඉතින් මේකෙදි හොඳ අවධානයෙන් අහන් ඉන්න ඕනේ. නැත්නම් මේ ෆිල්ම් එක ගන්න පැටලෙන්නත් පුළුවන්. අපි ආපහු කතාවට යමු. මේ සිද්ධියත් එක්ක කිම් හා යොන් තවත් සමීප වෙනවා. මෙයාල සංගීතය බෙදා ගන්න, එයාල කන කෑම, මේ වගේ ඒ දෙන සතුටින් කාලය ගත කරනවා. මෙහෙම කාලය ටික ටික ගෙවිලා යනවා. කිම්ගේ ජීවිතය සතුටදායක වෙනවා. එයාගේ අම්මා තාත්තත් එක්ක වැඩිපුර කාලය ගත කරනවා. මෙයාට මේ නිසා පොඩ්ඩක් යොන්ව ඈත් වෙනවා. මෙයාට තවත් ඇමතුමක් එනවා. කිම් බය වෙනවා මේ හේතුව නිසා යොන් ඇත් එක තරහ වෙලා කියලා. නමුත් ඇත්තටම ඒ තරහ වෙලා නැහැ. ඒගොල්ලෝ හොඳම යාළුවෝ වගේ. එකවර කුමක් දෝ වෙනවා. යොන් කෑ ගහනවා. යොන්ගේ කුඩාම ෆෝන් එක ආන්සර් කරලා කිම්ට අනතුරු අඟවනවා. ආපහු කෝල් කරන්න එපා. මේකට කෝල් කරලා තවට විඳවන්න වෙයි කියලා. ඊට පස්සේ යොන්ගේ කුඩාම මෙයාව පුටුවක ගැට ගහලා හොඳටම පහර දෙනවා අපිට පෙන්නනවා. මෙයා මෙයාට සිහි නැති වෙනකම පහර දෙනවා. මෙයා අඬනවා මේක නවත්තන්න කියලා. මේ වෙලාවේ මේ ෂාමන් ලේඩිය කියන්නේ මගේ කුඩම්ම දකිනා යොන් ගැන නපුරු දර්ශනයක්. ඒ වගේම වර්තමානයේ කිමුත් නපුරු සිහිනයක් දැකලා අවදි වෙනවා. මෙයා යොන් ගැන සර්ච් කරන්න පටන් ගන්නවා. මෙයා FB එකේ සර්ච් කරනවා. ඒ වගේම Google එකේ සර්ච් කරන්න ගන්නවා. මේ අතරේදී 1999 කියන්නේ අතීතයේ යොන්ගේ කුඩම්ම නගරයේ සිට පැමිණෙන විට සොන්හීගේ කඩේ පාස් කරගෙන යනවා. මෙයා දකිනවා මේ කඩේ ඉන්න චූටි ගෑල් ළමයා කියා දිහා බලාගෙන ඉන්නවා. මෙයා මේ කඩේ ඇතුළට යනකොට දකිනවා මෙයාට හොඳටම තුවාල වෙලා තියෙන විදිහ. මේ අතරේ වර්තමානයේ කිම් යොන් ගැන හොයනවනේ. මේ වෙලාවට දැනගන්න හම්බෙනවා යොන්ව ඝාතනය කළා කියලා. ඉතින් මෙයා ටක්ගාලා යොන්ට කෝල් එකක් අරන් අහනවා ඔයාගේ අම්මා කොහෙද කියලා. ඒ වගේම මෙයා කියනවා ඔයාලගේ අම්මා අදවාව මරන්න හදන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙයාගේ කුඩා අම්මා මාළු ටැංකියක තිබුණ පිහියක් අරන් යොන්ගේ කාමරයට එනවා. ඊට පස්සේ නිදාගෙන ඉන්න යොන්ට පිහියෙන් ඇනගෙන ඇනගෙන යනවා. නමුත් කිම්ගේ ආරංචි අනුව යොන් සැඟවිලා ඉන්නේ. යොන් එයාගේ කුඩා අම්මගෙන් අහනවා ඇයි එහෙම කළේ, ඇයි ඔයා මාව මරන්න හැදුවේ කියලා. ඒ වෙලාවේ කුඩා අම්මා කියනවා ඔයාගේ ලැබීම් අනුව ඉස්සරහට තව ගොඩාක් අය මැරෙයි කියලා. ඉතින් මේක යොන්ට තව දරා ගන්න බැහැ. ඉන්නිවනයක් භාවිතා කරලා කුඩා අම්මව සිහි නැති කරනවා. ඊට පස්සේ ඇය පිහියකින් ඇනලා ඇයව ඝාතනය කරනවා. මේ කතාවේ දෙවැනි වතාවට ටයිම් ලයින් එක චේන්ජ් වෙනවා. මේ වෙලාවේ කිම් යොන් ගැන බයට පත් වෙලා ඉන්නේ. එයා බයෙන් ඉන්නේ යොන්ට කරදරයක්වත් වෙලා ඇද්ද කියලා. ඊට පස්සේ මෙයා කිම්ට කෝල් කරනවා. කිම් අහනවා යොන්ගෙන් ඔයා හොඳින් නේද කියලා. ඊට පස්සේ යොන් කියනවා අම්මයි මාය අතර පොඩි වැරදි වැටහීමක් තිබ්බේ, දැන් සේරම හරි කියලා. මට දැනෙන්නේ මං නැවත ඉපදුනා වගේ කියලා. යොන් කියන්නේ ගෙදරකට හිර වෙලා හිටපු ළමයෙක්. ඉතින් මෙයාගේ අම්මා මරණය අස්සාවේ මෙයාට තඩුව හම්බුණා වගේ. මෙයා නගරයට යනවා. එයා කන්න කැමති හැම කෑමක්ම කනවා. ඒ වගේම අමුතු විකාර ඇඳුම් ටිකකුත් ගන්නවා. නැවතවරක් අපිට 2019 දර්ශනයක් පේනවා. ඒ කියන්නේ වර්තමානයේ. සුන් හෝ, ඒ කියන්නේ කිම්ගේ තාත්තගේ පැරණි යාළුවා, මෙයාට ස්ට්‍රෝබෙරි අරන් එනවා. කිම් මෙයාව ආදරෙන් පිළිගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ ස්ට්‍රෝබෙරි කපා ඉන්නවා. මෙයාගේ අතේ ස්ට්‍රෝබෙරි කහට් එකකුත් ගෑවෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අපව 1999, ඒ කියන්නේ අතීතයේ දර්ශනයක්. මේ වෙලාවේ තරුණ සිංහෝ, ඒ කියන්නේ කිම්ගේ තාත්තගේ පැරණි යාළුවාගේ තරුණ කාලේ,
සුන්හෝ ස්ට්‍රෝබෙරි අරගෙන යනවා යොන්ගේ ගෙදරට. මේලා යොන් අහනවා ඇඳුමක් පේනලා මට මොකද්ද ගැලපෙන්නේ කියලා. සුන්හෝ කියන මම නම් ඉතින් එච්චර ඇඳුම් ගැන දන්නේ නැහැ කියලා. එයා මං ටක්කර ඇඳුමක් මාරු කරගෙන එන්නම් කියලා උඩට යනවා. ඒ වෙලාවේ සුන්හෝ කරන දේ එයාලගේ රෙෆ්‍රිජරේටර් එක කියන්නේ ගලම ෆ්‍රිජ් එක ඇරලා එයාගෙන අපි ස්ට්‍රෝබෙරි දාන්න හදනවා. ඒ වෙලාවේ ෆ්‍රිජ් එකේ තියෙනවා මලු මලු වල උතර මනවදෝ දෙයක්. මේ වෙලාවේ එක මල්ලක් වැටෙනවා. එයා මේ මල්ල අහුලන්න යනකොට එයා දකිනවා ඒකේ තිබෙන හිසක කොටසක්. මෙයා ඒක දැකලා හොඳටම බය වෙනවා. ඒ වෙලාවේ යොන් මෙතනට එනවා. මෙයා අහනවා යොන්ගෙන් ඔයා මොකද කරේ කියලා. ඉතින් යොන් තීරණය කරනවා මෙයා මේ දේ දැකපු නිසා මෙයා ඝාතනය කරන්න ඕනි කියලා. අපිට අපව පෙන්වන වර්තමාන දර්ශනය. කිම්ට කෝල් එකක් එනවා. කිම් ගිහලා කාන්සර් කරනවා. ඒ කෝල් එකේ නෑහපැත්තේ ඉන්න කෙනා කෑගෙන අනේ මාව බේරගන්න මෙයා මාව මරන්න හදන්නේ කියලා. එකපාරටම කෝල් එක කට් වෙනවා. ඊට පස්සේ මෙයා අපව පහළට එනවා. පහළට එනකොට සොන්හෝ නෑ. මෙයා අම්මගෙන් අහනවා කෝ සොන්හෝ කියලා. ඊට පස්සේ එයාගේ අම්මලා අහනවා කවුද ඒ කියන්නේ කියලා. අයියා ස්ට්‍රෝබෙරි ගෙන ආපු කෙනා. මෙයා පෙඟලන් ෆ්‍රිජ් එකක් චෙක් කරනවා. එතකොට ස්ට්‍රෝබෙරිත් නැති වෙලා. කින්ට තේරෙනවා මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. කිම් යනවා සොන්හෝගේ ස්ට්‍රෝබෙරි වත්තට. ඒක ගරා වැටියා. මෙයා ඒක දැක හොඳටම කලබලයට පත් වෙනවා. මෙයා ළඟම තියෙන පොලිස් ස්ටේෂන් එකට යනවා. ඊට පස්සේ අහනවා සොන්හෝ ගැන. මේ වෙලාවේ තියෙන පොලිස් නිලධාරියෙක් කෙනා එහෙම කෙනෙක් අහලා නැහැ කියලා. ටිකක් වයස්ගත පොලිස් නිලධාරියෙක් ඉන්නවා. එයා අහනවා ඇයි මැරිච් කෙනෙක් ගැන අහන්නේ කියලා. එයා මැරුණේ මීට අවුරුදු ගානකට කලින් කියලා. ඒ ගැන කියලා මෙයා පොඩි ඩයරි එකක්, ඒ කියන්නේ ජර්නල් එකක් වගේ දෙයක් කිම්ට පෙන්නනවා. මේ සඳහන් වෙන්නේ යොන් සොක් විසින් අංග ඡේදනය කර ඔහුව ඝාතනය කළා කියලා. මේක ඇහුවාම කිම් හොඳටම ෂොක් වෙනවා. මේක තමයි කතාවේ තුන්වෙනි වතාවට ටයිම් ලයින් එක චේන්ජ් වෙච්ච අවස්ථාව. ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ අතීතයේ. යොන් සොක්ගේ දෙට පොලිසියෙන් එනවා සොන්හුගේ අතුරුදහන් වීම ගැන අහන්න. නමුත් එයා හැම දෙයක් දන්නේ නැහැ කියලා කියනවා. මෙතනින් එක පොලිස් නිලධාරියෙක්ට යොන් ගැන සැකයක් ඇති වෙනවා. එයා දිගින් දිගටම ප්‍රශ්න අහනවා. නැවතත් වරක් අපිට පෙනෙන්නේ වර්තමානයේ. කිම් යනවා සුන් හීගේ ෂොප් එකට. මෙයා එයාගෙන් අහනවා ඔයා යොන් සුක් ගැන දන්නවද කියලා. එයා හිතුවා යොන් කියන්නේ හරිම හොඳ කෙනෙක් කියලා. ඉතින් මෙයා එයාට උදව් කළා තියෙනවා. නමුත් මම එකපාර වෙනස් වෙලා එයා මරන්න හැදුවා. එයාගේ අම්මා හිටියේ නැත්තම් මං අද මැරිලා කියලා සුන් හී කියනවා. ඉතින් කිම්ට තේරෙනවා මම ලොකු වැරැද්දක් කරේ කියලා. ඒ වගේම මෙයාට හොඳටම කේන්ති යනවා. යොන් කිම්ට කෝල් කරනවා. කිම් මහනා ඔයා නේද ඔයාගේ අම්මයි සොන් හෝවයි මැරුවේ කියලා. අහනවා ඇයි සොන් හෝව මැරුවේ අහිංසක පුද්ගලයෙක් කියලා. කිම් කියනවා එතන තිබ්බ නිවුස් එකක් යොන්ට ඇහෙන්න. දාම ඝාතක යොන් සොක් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලබයි කියලා. මේක ඇහුවා යොන් හොඳටම බය වෙනවා. එයාට හිර යන වෙයි කියලා ජීවිතාන්තය දක්වාම. එයා කියන මම මගේ ජීවිතේ පටන් ගත්ත විතර ඒක නිසා මට ජීවිතාන්තය දක්වා හිර යන්න බෑ. ඔයා මට හොයලා කියන්න ඕනි පොලිසියට හම්බෙන සාක්ෂිය මොකද්ද කියලා. කිම් මේ සඳහා කැමති වෙන්නේ නැහැ. මෙයා මයාට මතක් කරන මම නෑගේ තාත්තා බේරුවේ කියලා. කිම් ෆෝන් එක කට් කරනවා. යොන් ආපහු කෝල් එකක් ගන්නවා. යොන් කිම්ට බය නෝ උඹේ තාත්තා බේරුවට උඹ මට මෙහෙමද කරන්න කියලා. ආපහු කිම් කෝල් එක කට් කරනවා. යොන් මේ කෝල් එක ගන්න අතරේදී මේගොල්ලන්ගේ බෙල් එක රින් වෙනවා. මෙයා එළියට ගිහින් බලද්දී මේ තමයි අවුරුදු 7ක කුඩා කිම් හා ඇගේ පියා. මෙයාල මෙහාට ඇවිල්ලා තියෙන ගේ විකුණන එක ගැන එයාලගේ අම්මගෙන් අහන්න. යොන් කියන අම්මා නිදි එන්න ඇතුළට කියලා මේ දෙන්නව ඇතුළට ගෙන්න ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වර්තමානයේ කිම් ඇගේ තාත්තත් එක්ක ඩ්‍රයිවින් පුරුදු වෙනවා. එක්වරම ක්‍රියාත්මක වෙන අතීතයේ යොන් විසින් කිම්ගේ පියාව මරා දමනවා. අදට මම මේ කොටසින් නවත්වනවා. ඉතින් මේ මූවී එක ඉදිරියේදී මොකද වෙන්නේ කියලා බලන්න ඕන අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මතක් කරලා subscribe කරන්න. ඒ වගේම ඉදිරි කොටසින් හමු වෙනකන් ඔබලන්ට සුබ දවසක්.